අද විවිධ සාකච්ඡා තියෙනවා. පක්ෂයක් වුණාම ප්‍රධාන පක්ෂයක් වුණාම විවිධ සාකච්ඡා තියෙන විවිධ අංශවල විවිධ සාකච්ඡා. නෑ රහසක් නෑ, පක්ෂය ඇතුළේ කටයුතු නේ, එළිය කතා කරන්නේ නේ, පක්ෂය අභ්‍යන්තර සාකච්ඡා. දැන් මේ අන්න දැන් 50 කීපයක්ුත් දැන් ගේන්න හදනවා, මොකද වෙන්නේ දැන් මේ මාධ්‍ය නියාමනයක් කරන්න හදනවා, මේ 50තාවට පස්සේ දැන් ඔබතුමාලාගේ මේ විදිහේ ප්‍රශ්නයක්වත් අහන්න බැරි වෙයි. අනේ නෑ, මේ ඔය නියාමන 50 ඔක්කොම දැන් තියෙනවා, දැනුත් තියෙනවා. ඒ අහනවන ප්‍රශ්න දැන් උදාහරණයක් ගත්තාම මේ රටේ මේ පුජ්‍යලයේ ගෙදරකට මිනිහෙකුට එහෙම ඉරියර කරන්න බෑනේ ප්‍රසිද්ධිය ගිහිල්ලා. ඉතින් එහෙම කරුවනේ, ඔය නීති ඔක්කොම තියද්දි එහෙම කරන්නේ, ගිනි තිබ්බානේ, මැරුවානේ, පාරේ අදන් ගියානේ, අපේ ගෙවල් කුඩු කරානේ, කොහෙද නීති? එතකොට මාධ්‍ය ආයතන නියාමනය වුණේ කොහෙන්ද? ගෝල්පෙස්සේන්ද? මාධ්‍ය ආයතන නියාමනය ගෝල්පෙස්සේන්ද? ගෝල්පෙස්සේට ඕනේ දිල්ලේ මාධ්‍ය ආයතන ඇසුරුනේ. ඉතින් ඒ නිසා මම කියන්නේ හිතුවක්කාරකම්, ක්‍රූරකම්, දුෂ්ටකම්, දේශාත්මක ප්‍රකාශන මේ සියල්ල සම්බන්ධයෙන් නියාමනයක් තියෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට මම ඊයේ පෙර මම බලාගෙන මගේ ෆොටෝ එකක් දාලා, මේ අත උස්සන් ඉන්න එකක් දාලා, මම මේ ජේපී කාර්යෝගේ කටහොල්ලන මිනිහෙක් නෙමෙයි, මට බාර් පහක් තියෙනවා, මේ ෂෙඩ් 10ක් තියෙනවා, එහෙම කියලා දානවා. ඉතින් ඒ ඔක්කොම දේවල් දාන්න ඉඩ දෙන්න ඕනද? බුලත්තිර කඩයක් ගන්න නැති මට ෂෙඩ් 5ක් තියෙනවා කියලා දානකට ඉඩ දෙන්න ඕනද? ඒක පාලනය කරන්න, නියාමනය කරන්න ඕන. මේ හිතුවක්කාරකම් කී දේ උඩ අපහාස කරනවද, අවමාන කරනවද, මොනතරම් ක්‍රූරකම් කරනවද? දරුබවුල් නැති කරනවා, මිනිස්සුගේ ආත්ම ගරුත්වය නැතිනවා, මනුස්සකම්, යුතුකම්, සාධාරණකම්, කරුණාව, දාය, මෛත්‍රිය ඔක්කොම සුන්නද්දීලි කරලා තියෙන මාධ්‍ය ආයතනයි මේ සමාජ මාධ්‍යයි. කිසි කෙනෙක් ගරුත්වයක් ගැන බලන්නේ නැහැනේ. එමිනිය එහෙම කරාද නැද්ද කියලා ඔක්කොම හොරු 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 කියන්නේ නෝ. ඇත්තද ඒ හොරු? දැන් හොරකම් කරලා කරලා මොකද වෙලා තියෙන්නේ? ඉන්දගයක් නැහැ, යන්න වාහනයක් නැහැ, තැන්පත් ධනයක් නැහැ, ජීවත් වෙන ක්‍රමයක් නැහැ. අපි හොරු. ඉතින් හොරු යන්නේ හොරුට මේ වෙන එක මොනවා කියන්නේ? මේ හොරු කියන්නේ මාධ්‍ය ආයතන නම් කර කර ගහන්නේ. අර කවුරා මේ කවුරා මේ හොරකම් කරන්න ඇති වගේ කියලා එහෙම වෙන දාන්නේ. එහෙම දාන්නේ මාධ්‍ය. නිකන් ඉංජියෙන් කියන අය හොරකම් කරන්න ඇති. උදේ අර පත්‍රකාරයෝ පත්‍ර කියන කට්ටියත් දෙන මාධ්‍ය ඔයගොල්ලන්ගේ. අපේ අම්මේ නොදන්න වගුලන්න. ප්‍රාජ්‍යෝ දන්න ඇටි කේල් ගෙඩියකුත් නැහැ. දාන්නවා මම කිව්වා කියලා. දන්න ඇටි කේල් ගෙඩිය නැහැ මාධ්‍ය මොනවා නොදන්නේ. ප්‍රාජ්‍යෝ ඉන්නේ. ඔක්කොම දන්නවා. අර ඊපද ආගිරියා මං අහගෙන කියනවා අර මේ ජාතික රූපවාහිනිය මේක තියනවා. නැද්ද? තියන මේ සින් ජාතික රූපවාහිනිය. කියනවා අර මේ කවුද මේ අපේ අතුකෝරල මන්තුමා මරුණට පස්සේ 183 දෙනෙක් දීම මේ දුන්නල්ලු ඒගොල්ලගේ මාසික දීමනාව පාර්ලිමේන්තුවේ. අනිත් කට්ටිය දුන්නල්ලු මිත්‍රද්‍රෝහී විදිහට තමයි කතා කරන්නේ කියන එක. කවුද දිනේෂ් කියන්නේ? නම නදානවා කියෝ දිනේෂ් කියන්නේ අර ජාතික රූපවාහිනිය. එතකොට ඒ ලිස්ට් එකට නම නොදී ඒ ගෙදරට ගිහිල්ලා ඒ දීමනාවට වැඩි දීම මුදල් දීලා ආපු මිනිත්තුන්ට මොනවද හිතන්නේ? මෙයා කම එහෙම කියනකොට ලිස්ට් එකේ නම නැහැ. දැන් මගේ නමත් ලිස්ට් එකේ නැහැ. ඉතින් මං උදව්වක් කරේ නැහැ කියලා කොහොමද එයා කියන්නේ? හරි. දැන් සියලු දේ දැන් සියලු තුන් ලෝකෙම දන්නවා කි කතා කරන්න බෑ මාධ්‍යයට. ඉතින් ඒ වගේ විකාර කියුම් පාලනය කරන්න මේ රටේ කවුරු හරි. දැන් බ්‍රිතාන්‍ය හරි ඇමරිකා හරි ඔය ඕන විදිහට කියන්න පුළුවන්ද? එහෙම අපහාස කරන්න පුළුවන්, අවමාන කරන්න. කීයක් අවමාන කළාද කියලා? මට කොච්චර කළාද කියලා? දැන් එයා පාලනය කරන්න මන් නම් ඒකට ඡන්ද දෙනවා. ඡන්ද දෙනවා. අත් දෙක නෙමෙයිනේ ඡන්ද දෙන හැටි දන්නේ නැහැනේ මාධ්‍යවේදීව. අර ඔබන්න තියෙන්නේ බොත්තම. ඡන්ද දෙන හැටි දන්නේ නැහැනේ. දැන් එතකොට මේ එහෙම කරපුවාම දැන් උගක් අය කියන්නේ මේක මාධ්‍ය නිදහස නැති වෙනවයි කියලා. නෑ මාධ්‍ය නිදහස නැති වෙන්නේ නෑ. මාධ්‍යට මේ බොව වාර්තා කරන්න පුළුවා. මාධ්‍යට ඕන නැති දේවල් කරන්න දෙන්නේ නැහැ. අපහාස කරන්න, අවමාන කරන්න, බොරු ප්‍රචාරය කරන්න. දැන් මගේ ඒක තමයි පත්තරේ තියෙනවා, මේ ලංකාවේ ප්‍රසිද්ධ පත්තරේ. දිත්තික 14කට ගම් වතුර. ඒකෙම යටින් තියෙනවා දිත්තික 14ක නියම්. 14ක නියම්. ලංකාවේ දිත්තික 35ක් තියෙනවා. හා? තේම තව ප්‍රශ්නේ. තේම ඕන බොරුවක් දාගන්න පුළුවන්. බලන්න කට්ටිය ඉන්නවනේ. ඒ නිසා මිනිස්සු නොමග යවන. මිනිස්සු ඇත්තටම අවිද්‍යාව මෝහනේ, අවිද්‍යාව මෝහන කරන. මිත්‍යාව මෝහන කරනවා. බොරු දාලා. මේ රටේ මන්ද භෝජනේ ඉතිහාසය බලගෙන මතු වෙලා තියෙන්නේ. අර දොස්තර මහත්තයා මෙහෙම කියනවා, මේ දොස්තර මහත්තයා මෙහෙම කියනවා, මෙච්චර මන්ද භෝජනේ තියෙනවා. හරි. දැන් අර පෞගේ දාසල් දන්තල් පිරීලා. ඒ මන්ද භෝජනේ බෙන්ත් එකේ එන්නේ, ලොකු වාහනේ එන්නේ, ප්‍රාඩෝ එකේ එන්නේ, බෙන්නේ අකෝ දන්තල් පොලිවිල පෑ දෙකක් කන්න. නැති කට්ටි. යෝගදා ඉදපත් කියන්නේ ශ්‍රී ලංකාවේ දිලින්දෝ පොලිවේ සිටි කෑම සඳහා. එහෙම දාන්නවත් මාධ්‍ය. ඇත්ත දිලින්දෝ ඒගොල්ලෝ.
ඕ දැන් මෙහෙම කිවනේ දැන් නමයවිදා ජුලි නමයෙන්දා ගියා රුද්දේ කෝටාබේ ගෝහෝම් කියලා කියලා. ඉතින්ත් රනිල් රාජවක්සත් ගෝහෝම් කියලා. එයා යනකම් අපි උද්ඝෝෂණය කරනවා කිව්වා. තවත් දෙයකට පස්සේ කොයි අයිතිංගක් කණ්ඩොත් මෙන්නේ ගෝල් පෙදික එක්කත්ද? මොකද උනේ? ඔය කියපු කට්ටිය නේද හිටියේ? එතන මොකද උනේ? අතුරුදහන්. මං කිව්වේ ඊවර තර මං කිව්වේ දැන් උද්ඝෝෂණය කරපු කට්ටිය ගෝල් පෙස් එක අල්ලන් හිටපු කට්ටිය ගෝටාගම ගාලා ලියුම් ගෙන්න ගත්ත කට්ටිය දැන් අයිතිං එකක් කණ්ඩ එන්නේ නැහැ නේ ගෝල් පෙස් එකට. මොකද උනේ? බය වුණේ අය. හරිද? ඔව්. මාධ්‍යනේ ආවෙලක් කරන්නේ. ඒක නම ප්‍රශ්නයක් හැබැයි මේ මර්ධනය කරන්න නෙමෙයි නියාමනය කරන්න. මර්ධනය නියාමනය කියන්නේ වචන දෙකක්. හරිද?